කොහමද මොකද කරන්නේ ඉතින් උදේට කාලා බීලා දෙන්නේ උදේට කාලා හඳුන් කුරු ඉක්නන්න යන්න හැදුවේ එහෙමද දැන් මේ ළමයි ඉස්කෝලේ යන්නේ නැද්ද නැත්නම් අවුරුදු ගාන දෙකක් එතකොට කොහමද මේගොල්ලන්ට දැන් ඕගොල්ලන්ට ගෙයක් දොරක් ඉන්න හිටින්න තැනක් නැද්ද ඉන්න තැනක් ඉන්න දානේ හඳුන් කුරු ටිකක් ඉක්නන ළමයිගේ ජීවිතය ගිනි යන්න හදන්නේ මහත්තයා මොකද කරන්නේ මහත්තයාට ජොබ් එකක් කරන්න බෑ එයාගේ කටුලට සම්බියක් දාලා තියෙන්නේ හරි දැන් ඔයාගේ නම කියන්න මට ඉස්සෙල්ලම මගේ නම තක්ෂිලා සෙව්වන්දි ගම කොහෙද ගම බදුල්ලේ බදුල්ලේ ඉඳලා මෙහෙට ඇවිල්ලා මේ දරුව දෙන්න සමගම ජීවත් වෙන්න විදිහක් නැති නිසා සිංගමන් යදින ඔයාට බැයිද මේ දරුව දෙන්න තියලා සිංගමන් යදින තනියෙන් යන්න මම විතරක් ගියාම සමහර මිනිස්සු මේ මුදල් දෙන්නේ නැති හින්දා ළමයි දෙන්නත් එක ගියම් පොඩ්ඩක් දෙන හින්දා තමයි සලකලා බලනවා එතකොට එතකොට මේ සමාජයේ කොළඹ රටේ ඒවට බය නැද්ද මේ විදිහට යන්න? වඩාත් දුරට බයක් තියෙනවා. අසරණ කමනක් තියාගෙන මේ විදිහට යන්නේ. මහත්තයගේ කකුලට කම්බි දාලා. නම කියන්නකෝ ඔයාගේ. රත්නායක විද්‍යාලසලාගේ ඉඳන් පුෂ්පම්. ගම කොහෙද? බදුල්ලේ. බදුල්ලේ ඉඳලා මෙහෙ ආවේ මේ දරුව දෙන්නත් සමග බිරිඳත් සමග ඇයි? මං රසාව කරේ රවටෙන් ඔබරයිට කෙනෙක් විදිහට. ඔව්. මං රසාව කරද්දී හදිසියෙම මට අනුතුරක් සිදු වෙනවා. ඒ සිදු වුණාට පස්සේ මගේ පවුල් ටෙන්ඩ් කියලා තියෙනවා මෙහෙම පොඩි හදිසියක් කියලා එයා ටෙන්ඩ් කියලා තියෙනවා. එයා ඇවිල්ලා තිනවා කිසිම දෙයක් දන්නේ නැතුව. කොළඹ ගැන එයා කිසිම දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ මං වැඩ කරපු සයිඩ් එකේ රසාව කරේ සබ් කෙනෙක් ළඟ. ඒ සබ් එක නැතම මට කෝල්යක් දීලා එන්න කියලා තියෙන්නේ පොඩි හදිසියක් කියලා. මෙයා කිසිම දෙයක් දන්නේ නැති නිසා හදිසියෙම ඇවිල්ලා තිනවා. ඇවිල්ලා බලනකොට මට අනතුරක් වෙලා තියෙනවා මම සයිඩ් එකෙන් බිමට වැටලා කකුල කැල්ල හොස්පිටල් එකේ නවත්තලා තියෙනවා ඊට පස්සේ මෙයාට රුපියල් 20000ක් අතට දීලා තියෙනවා මෙහෙමයි මේ සල්ලි ටික අතේ තියාගන්න හදිසියක් වුණොත් තව සල්ලි දෙන්නම් කියලා සල් මෙයාට මේව කරලා තියෙනවා ඊට පස්සේ මෙයා කරලා තියෙන්නේ යන්න එන්න විදියක් නැතුව මම දවස් එකම හාර 100 නැතුව හොස්පිටල් එකේ ඉන්නවා ඉන්නකොට මෙයාට ඉතින් යන්න එන්න තැනක් දන්නේ නැහැ කවුරුත් අඳුරන්නේ නැහැ ඊට පස්සේ කිට්ටුවෙම අඳුරන අයියා කෙනෙක් ඉඳලා මෙයාට බෝඩිමක් කරන් දෙනවා මහා හොස්පිටල් එක කිට්ටුවෙම ජාතික රෝහල ගාව. ඔව්. ඊට පස්සේ මෙයා කරපු දේ යන්නේ විදියක් නැතුව ඒ මාස 7ක් එකතනම ඉන්නවා. රස්සාවක් කරන්න බැරුව කිසිම දෙයක් කරන්න බැරුව මාස 7ක් එකතනක ඉන්නවා. ඉන්න උට ඉතින් අතේ තිබුණ හැම දෙයක්ම වේදන් වෙලා ඉතින් මහා පාස බහිද්දී समस्त श्री लंकीय जनता वगे इलासिटी मे दर्व दिनावेनुनु मंगवेनुनु मगे महत्यागे ककुलट कंबियाद्दाल ए ककुलत अद वारुगन्नट बे रकियावकरन्नट अपहासुई अप महामग सिटिन्ने अप सीलु दिनाम जीवत्तन्ने अप दर्व निस्कोले वन्नोन अनित्तय वगे काल एंदल बिल्ले इन्न अपित आसई इलासिटिन्ने ओयाट अवश्यमनवद गेयक गेयक ගයක් ලැබුණොත් ඇතිද අනිත් දේවල් කරගන්න පුළුවන්. ගයක් ලැබුණොත් ඉතින් මහත්තයා එකතන තියලා ළමයි දෙන්නත් එක ගෙට වෙලා දොර වහගෙන ඉන්න පුළුවන් මට ජොබ් එකක් හරි කර දෙන්නකෝ. ඔබට පෙනෙන්නට ඇති. හරිම දුක්බරයි. අහන්නට බෑ සංවේදී වෙනවා. මේ වගේ තව කොතෙකුත් ජීවිත මේ ලංකාවේ සිටිනවාද? අයාලේ යන දරුවන්ට හරියට අහුවරණක් නැතුව ඉන්න හිටින්නට ගයක් නැතුව බොහොම දුක් ගැහැට විඳින අය මේ සමාජය තුල නැතුව අනුමේ. සෑම ගෑණියෙකුගේම බලාපොරොත්තුව තමයි හොඳට අඳින්න ඕන හොඳට කන්න ඕන හෑන්ඩ් බෑග් එකක් අතේ දාගෙන හොඳට ඇඳලා යන්න ඉරයත් ආසයි නැතුව නෙමෙයි නමුත් සමාජයේ වර්ධද ඔවුන්ගේ වර්ධද රටේ වර්ධද ආර්ථිකයේ ප්‍රශ්නයක්ද ඒක ඔබට තමයි ප්‍රශ්න මා යොමු කරන්නේ මේ දරුවන්ගේ ඉදිරි ජීවිතය ගැන අපට අනාවැකි පළ කරන්නට අමාරුයි මේ රටේ උද්ගත වීතිමය තත්ත්වයන් දවසක මේ ළමයි විශ්වවිද්‍යාලෙන් නතර වෙයි එහෙම නැත්නම් සිපිරිගෙයින් නතර වෙයි එහෙම නැත්නම් කන්න බොන්න නැතුව බඩගින්නේ මහමග ඇදවැටීම් මියයයි ඔබට මේ සියලු දේවල් බාරයි